මනුස්සයෙක් ටොපියක දෙයක් දීලා තියෙනවලු මොනාද මුන් කරලා තියෙන මෙච්චර කාලයක් කරන කරන හැම එකම දොස් කියන එකයි අලුත් මෙලිබන් ක්‍රීම් රකර් වැඩි ක්‍රීම් රසක් රස බ්‍රේක් එකක් කවුරු හරි මොකක් හරි එකක් කරපු ගමන් ඒකට දොස් කියන එක ඇරෙන්න වෙන මොකද්ද මේ මිනිසු කරලා තියෙන්නේ ඒ හින්දා ආදරණීය දෙමව්පියනි අනුරකුමාර දිසානායක ජනාධිපති ඔන්න මම හොඳටම කියන්න මේගොල්ලන්ගේ පැටිකිරිය අනුරකුමාර දිසානායක ජනාධිපති වෙන්න ඉන්න මිනිහනේ එයා කියනවා එයා ජනාධිපති වුණොත් එයාගේ මුදල් ලැබෙති වෙන්නේ සුනිල් හඳුන්නේ නැද්ද කියලා. සුනිල් හඳුන්නේ නැද්ද කියන්නේ මුදල් ලැබෙති නැද්ද අපේ හර්ෂ ඇමතුමා අපේ මුදල් ලැබෙති. එයා ස්ටේජ් එකේ මොනවද කියන්නේ? එයා කියන්නේ අනාගතේ කොහොමද රට සංවර්ධනය කරන්නේ? කොහොමද ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරන්නේ? හර්ෂ ඇමතුමා ඒ වගේ ලස්සන කතා කියන්නේ. ඊට වඩා ලස්සන කතාවක් කියන අනුර කුමාරගේ මුදල් ලැබෙති. සුනිල් හඳුන්නේ එයා මොකද්ද කියන්නේ? එයා ස්ටේජ් එකේ උඩ නැගලා කියනවා මේ රටේ මිනිස්සුන්ගේ අත ඇඳුම් වල හිල් තියෙන හින්දා වැලේ වනන්න විදියක් නැහැලු. මේ මුදල් ලැබෙති වෙන්න ඉන්න මිනිහා. ඔබ හිතලා බලන්න උගේ මානසිකත්වය මොකද්ද කියලා. රටක මුදල් ලැබෙති කම බාර ගන්න ඉන්න මිනිස්සයා කතා කරන්නේ ආර්ථිකය ගැන. අයකේක මිනිහාගේ යට ඇඳුම් වල තියෙන හිල් එක ගැනද? හිල් ගැනද කතා කරන්නේ? නිකන් කල්පනා කරලා බලන්න උගේ මානසිකත්වය. හරියට එයා කතා කරන්නේ මේ යට ඇඳුම් වල හිල් ඇදලා තියෙන්නේ එක්ක සජිත් කිවරද්දි හින්දා එක්ක රණවේගේ වැරද්දි හින්දා. මිනිස්සෙක්ගේ යට ඇඳුම් හිලක් තියෙනවා නම් ගිහිලි ඉවර වෙලා කඩෙන් අලුත් ඇඳුමක් ගන්නව හැරෙන්න. ඒකේක දේශපාලකතුන් බැලනවා හරියනවාද? ඒකත් දේශපාලකතුන්. ඒකත් දේශපාලනීකරණය කරනවා. එහෙනම් ආදින් දෙමාපියනි කරන කියන හැම එකටම හැම දෙයකටම වැරද්දක් හොයන අකුල් හෙලන දොස් කියන ඒක ඒක විදිහේ හැම වෙලාවම පුදුමාකාර විදිහේ මේ මොකද ඍණාත්මක දේවල් කියන මිනිස්සු එක දේශපාලනයක් කරන්න බෑ වෙන මොකුත් ඕනේ නෑ ඕගොල්ලෝ මට කියන්නකෝ මේ ගමේ JVP එකට වැඩ කරන මිනිස්සුගේ මූණේ ලේකම්ලක් තියෙනවද මේ ගමේ ඕගොල්ලෝ මතක් කරලා බලන්න JVP එකට වැඩ කරන පවුලේ මිනිස්සුගේ මූණේ ලේකම්ලක් හිනාවක් අඩුම ගන්න උදේ නැගිට්ටම good morning කියන්නේ දැක්කම කොහේ හරි තැනක හිනා වෙන්නේ එහෙම නෑ ඉතින් ඒ තමන්ගේ නායකයාගේ විදිහට තමයි ඉන්න පාක්ෂිකයෝ හැසිරෙන්නේ මේ මෙච්චර රෑ වෙලා තාමත් මෙතන ඉන්න කට්ටිය මුනේ සිරියාවයි hina වෙච්ච ගමන්ම ඉන්නේ මේ අපේ මිනිස්සු ඇයි අපි කනවා බොනවා සන්තෝෂ වෙනවා අපි ඕන කෙනෙක්ට කිසි කෙනෙක්ට ඉරිසියාවක් කරලා තව කෙනෙක්ට හරියට කැමති හැබැයි මේ මිනිස්සු එහෙම නැහැ අල්ලපු ගෙදර මිනිස්සු අලුතින් අලුත් වළඳක් ගත්තත් ඒකටත් පෙච්චමක් ගන්න බලන් ඉන්නේ ඔබම කල්පනා කරලා බලන්න එහෙම මිනිස්සු ටිකකට හරි එහෙම මේ මිනිස්සු සිතන්න පව පටන් ගන්න තියෙන්නේ ඒගොල්ලන්ගේ නායක හැමින්ද ඉතින් ඒ හින්දා ආදින් දෙමාපියන් එහෙම කණ්ඩායම් කරලා රටක් හදන්න බෑ රටක් හදලා නායකයා පළවෙනිම ධනාත්මක වෙන්න ඕනේ දසත සසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න